සර් මම දැන් ඉන්නේ 9 වසරි. මම කොහොමද මගේ ඉස්සරහට කරන සබ්ජෙක්ට්ස් තෝරගන්නේ? මෙහෙමයි පුතේ, දැන් ඔයා ඉන්නේ 9 වසරේ නම් ඔයාගේ මේ සබ්ජෙක්ට් තෝරගන්න එකට වඩා මම කැමති ඔයා කවුද කියලා හොයාගන්න එක. මොකද ඔයා කවුද කියලා හොයාගත්තට පස්සේ ඔයාගේ සබ්ජෙක්ට් ඔයාට තෝරගන්න ලේසි වෙනවා. ඒ කියන්නේ ඔයා කරන්න කැමති මොනවද? ඔයා අනාගතේ වෙන්න කැමති කොයි වගේ කෙනෙක්ද? එතකොට මම අර කිව්වා වගේ අපේ වැඩසටහන කරන දේ තමයි අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් ඉස්සරහදී රිප්ලේස් කරන ජොබ්ස් ගැන ඔයාලට කියලා දෙන්න. ඒ කියන්නේ රොබෝලගෙන් මේ සමාජයේ ඉස්සරහට ඔය රොබෝලව දාලා අයින් වෙන ජොබ්ස් කියලා දෙන්න. ඉතින් පුතේ එතකොට ඔයා හිතන්නේ ඔයා හදිසියේවත් මම දැන් ඔයාට තෝරගන්න සබ්ජෙක්ට් ගැන කියා දීලා ඒක රොබෝ කෙනෙක්ගෙන් රිප්ලේස් කරොත් මේ කතා බහිනුත් වැඩක් නැති වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි කැමති ඔයාගේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් ඉස්සලම ඔයා මුලින්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා මොනවද කැමති කියලා බලන්න ඕනේ. ඊළඟට ඔයා ඒ කැමති දේ මම අර කිව්වා වගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් රිප්ලේස් කරනවද කියලා බලා ගන්න ඕනේ. ඉතින් අන්න ඒ කාරණා දෙක අරගෙන ඔයා ඔයාගේ ජීවිතේ ගන්න විෂයන් ටික තෝරගත්තොත් ඔයාට ගොඩක් වටී. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන මම පොඩ්ඩක් ඔයාලට මේ ප්‍රශ්නේ අහපු ඉඳ කියලා දෙනවා නම් data analyze මත, ඒ කියන්නේ දත්ත මත පදනම් වූ හැම ජොබ් එකක්ම තව අවුරුදු 15ක් ඇතුළත ඒ ජොබ් වලින් 75%ක් artificial intelligence වලින් replace කරනවා කියලා තමයි දැනට predict කරලා තියෙන්නේ. එහෙම නැත්නම් දැනට ගණනය කරලා තියෙන්නේ ලෝකයේ ජොබ්ස් වලින් 75%ක්, ඒ කියන්නේ දත්ත මත පදනම් වූ ජොබ් 75%ක් මේ වගේ artificial intelligence වලින් replace කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ඔයා මම කිව්වෝ මේ කාරණා ටිකක් තේරුම් අරගෙන ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ ඔයා මේ කරන්න බලාපොරොත්තු වෙන දේ මුලින්ම කැමති මොනවද කියලා හොයාගෙන ඊළඟට ඒතනදී ඒ රිස්ක් එක එහෙම නැත්නම් ඒ අවදානම මේ කරන දෙයට තියනවද කියලා බලා ගන්න ඕනේ. තවදුරටත් පුතේ ඒ ගැන විස්තරාත්මකව මට කියා දෙන්න පුළුවන් අපේ වැඩසටහනට ඔයාලා සම්බන්ධ වුණොත්.